අයිබුවන් අපේ දුව පුතාලා සියලු දෙනාටම තවත් සතියකින් පමණ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අපේ දුව දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේ විෂය නිර්දේශයට අයත් වන විෂය කරුණු කිහිපයක් වීඩියෝ මාලාවක් තුළින් ගෙනීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේදී ඔබට පරිපථය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි දන්න සාමාන්‍යයෙන් අපි සඳහන් කරොත් පොඩි බැටරියක්, බල්බයක්, කෝෂයක්, එහෙම නැත්නම් ඒ ස්විච් එකක් සම්බන්ධ කරන කුඩා විදුලි පරිපථයක් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපේ දරුවෝ මේ කරුණු කිහිපයක් විභාගයට අදාළ වන කරුණු කිහිපයක් මා සඳහන් කරනවා. ඒ කරුණු මනවින් අවබෝධ කරගන්න ලෙස මම දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. මම මුලින්ම ඔබට පෙන්නනවා විදුලි පරිපථයක්. මේ බලන්න පුතාලා, මේ තියෙන විදුලි පරිපථයක්, ඒ කියන්නේ විදුලිය ගැලීමට හැකිවන පරිදි සකස් කරපු විදුලි පරිපථයක් තමයි මේ තියෙන්නේ. ඇත්තරම පරිපථයක් කියලා කියන්නේ විදුලිය ගමන් කරන්න හැකිවන පරිදි සැකසූ මාර්ගයක්. දැන් ඔබට පේනවා වියලි කෝෂ දෙකක්, ඒ වගේම බල්බයක්, ස්විචයක් අපි මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරමු. එතකොට අපේ දරුවෝ බලන්න මේ පරිපථය දැන් විදුලිය ගමන් කිරීමේ හැකියාවක් තියෙනවද කියලා. ඔබට විභාගෙට ප්‍රශ්න පත්‍රයක මේ වගේ රූප සටහනක් ආවොත් මේ පරිපථය නිවැරදිද? මෙය බල්බය දැල්වීමට ප්‍රමාණවත් පරිපථයක්ද කියලා අපි බලමු. ඔබට තේරෙන්න ඕන මෙන්න මේ කෝෂ දෙක, මෙන්න මේ කෝෂ දෙක මම සඳහන් කරන කෝෂ දෙකේ ඍණාග්‍රය ධනාග්‍රය, මේ අනිත් කෝෂයේ ධනාග්‍රය ඍණාග්‍රය මේවා නිවැරදිව ලකුණු කරලා තියෙනවා. නමුත් මේ පරිපථයේ මේ කෝෂ දෙක සම්බන්ධ වෙලා තියෙන ආකාරය නිවැරදි නැහැ. ඒ නිසා අපිට නිගමනය කරන්න පුළුවන් මෙන්න මේ බල්බය දැල්වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි බලමු නැවතත් මේ පරිපථයේ බල්බය දැල්වෙන පරිදි මේ ඇටවම නැවත නිවැරදි කරන්න පුළුවන්ද කියලා. දැන් ඔබට පේනවා ඍණාග්‍රය සහ බැටරියක ධනාග්‍රය, වියලි කෝෂයක ධනාග්‍රය, අනෙක් වියලි කෝෂයේ ඍණාග්‍රයට මේ විදිහට සම්බන්ධ වන විදිහට අපි මෙන්න මේ කෝෂය මාරු කරා. එවිට බල්බය දැල්වීමට හැකියාව තියෙනවා. නමුත් තවමත් බල්බය දැල්විලා නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකද හේතුව මෙන්න මේ බල්බය හා සම්බන්ධ ස්විචය විවෘත වී නැති නිසා බල්බය දැල්විලා නැති. අපි දැන් ස්විච් එක ඔන් කරලා බලමු, සංවෘත කරලා බලමු. එතකොට බල්බය දැල්වෙනවා. දැන් ඔබට පේනවා නිසි පරිදි විදුලි ධාරාවක් මේ මාර්ගය ඔස්සේ විදුලි ධාරාවක් ගමන් කරන ආකාරය තමයි අපිට පේන්නේ. ඒ නිසා ඔබට ශිෂ්‍යත්ව විභාගයට පරිපථයක් දීලා එය නිවැරදිද, විදුලිය ගමන් කිරීමට හැකි පරිපථයක්ද කියලා ඔබට නිගමනය කරන්න මේ ඇසුරෙන් ඔබට හැකියාව ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපි දැනගන්න අවශ්‍යයි අපේ දරුවන්ට මේ විද්‍යුත් පරිපථ සකසද්දී පරිපථ සකසන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි රේඛීය ක්‍රමය, නැත්නම් ශ්‍රේණිගත ක්‍රමය. අනෙක් ක්‍රමය තමයි සමාන්තරගත ක්‍රමය. මම මේ වීඩියෝ එකෙන් ශ්‍රේණිගත ක්‍රමය සහ සමාන්තරගත ක්‍රමය නිවැරදිව කොහොමද සකසන්නේ කියලා ඔබට කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි මේ ශ්‍රේණිගත ක්‍රමය සහ සමාන්තරගත ක්‍රමය ඉගෙන ගැනීම සඳහා සරල පරිපථයක් මම ඔබට පෙන්වුම් කරනවා. මේ විදිහට අපි දැන් සරල පරිපථය වියලි කෝෂ එකක්, බල්බයක් සහ ස්විචයක් තියෙන පරිපථයේ අපි වියලි කෝෂ දෙකක්, බල්බ දෙකක් ආදී වශයෙන් අපි තෝරා ගන්න බලමු. ඔන්න බල්බ දෙකක්, වියලි කෝෂ දෙකක් සහ ස්විචයක් තියෙනවා. අපි ශ්‍රේණිගත ආකාරයට මුලින්ම මේ පරිපථය සකසලා ඉදිමු. බලමු අපි දරුවෝ මේ ශ්‍රේණිගත ආකාරයේ කොහොමද මේ පරිපථය සකසන්නේ කියලා. රේඛීය ආකාරය කියලා කියනවා. ඔබට හතර ශ්‍රේණියෙත් මේ පාඩම කරන්න ඇති පාසලේදී, එහෙම නැත්නම් ඔබේ ගුරුවරයා. දැන් ඔබට පෙනෙනවා ඇති මේ බල්බ දෙක එක පෙළකට, එක ශ්‍රේණියකට සිටින විදිහට තමයි සකසලා තියෙන්නේ. ඊළඟට මේ කෝෂ දෙක ඉතා නිවැරදිව ඍණාග්‍රය, ධනාග්‍රය, නැවත ඍණාග්‍රය, ධනාග්‍රය ආදී වශයෙන් නිවැරදිව දක්වලා තියෙනවා. මේක පුතේ ශ්‍රේණිගත ආකාරය. එක පෙළට දැන් ඔබ පළමු ශ්‍රේණියේ ඉඳලා දෙවනි ශ්‍රේණියට පැමිණියා. දෙවනි ශ්‍රේණියේ සිට තුන්වෙනි ශ්‍රේණියට, හතරවෙනි ශ්‍රේණියට, ඉන්පසු පස්වෙනි ශ්‍රේණියට පැමිණ එක පෙළකට ආවේ. ඒ වගේ
මේ කෝෂ සහ බල්බ මේ කෝෂ මේ බල්බ ශ්‍රේණිගත ආකාරයක තමයි මේ සකසලා තියෙන්නේ. ඔබට මේ සංකේත සදාන වැදගත් වෙන්නේ නැහැ. රූප සදාන පමණක් නිරීක්ෂණය කරන්න. අපි බලමු දැන් මේ ඇටවමම සමාන්තරගත ක්‍රමයට අපි කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. මෙන්න බලන්න පුතේ අපි ඇටවමක් සමාන්තරගත ක්‍රමයට සම්බන්ධ කරා. ඔබට පේනවා දැන් බල්බේ දැල් වෙනවා. මේ තියෙන්නේ බල්බ දෙක සමාන්තරව. බලන්න එක් බල්බයක ඒකාග්‍රයක් අනිත් බල්බේ ඒකාග්‍රයේ එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඊළඟට බල්බේ අනිත් අග්‍රය යාබද බල්බේ අනිත් අග්‍රය එකට සම්බන්ධ කරලා වෙනම කම්බියකින් කෝෂය නැත්නම් වියලි කෝෂයට සම්බන්ධ කරලා තියෙන්නේ. මෙන්න මේ ක්‍රමය සමාන්තරගත ක්‍රමය කියලා කියනවා. මේ පුතේ කෝෂ ශ්‍රේණිගතව තියෙන්නේ, නමුත් බල්බ සමාන්තරගතව තියෙනවා. ඔබට හොඳින් නිරීක්ෂණය වන්නට පුළුවන්. මෙන්න මේ විදිහට අපි දරුවන්ට මතක තියාගන්න ශිෂ්‍යත්ව විභාගයේද පරිපථය නිවැරදිව කොහොමද සවි කරන්නේ, කෝෂ සහ බල්බ ඒකම ශ්‍රේණිගත ක්‍රමය සහ සමාන්තරගත ක්‍රමය ගැන පොඩි අවබෝධයක් තියාගන්න පරිපථය සැකසීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ දරුවන් ළඟින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නට කලින් මේ කරුණු හොඳින් අවබෝධ කරගෙන ඔබට සාර්ථකව ශිෂ්‍යත් විභාගයට මුහුණ දීලා උපරිම ලකුණු අරගෙන ලංකාවේ විශිෂ්ට දරුවෙක් විදිහට සමත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා මම ඔබට ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.